ඇත්තටම මේ රට වසා දැමීම මම හිතන්නේ මායාවක් කියලා. මොකද හේතුව රටක් වහන්නේ ඇයි අගුල දානවයි කියලා කියන්නේ වෙන කාරණයක් නෙවෙන නිසා නෙවෙයි. කොවිඩ් වෛරසයේ සමාජගත වීම වළක්වා ගන්න. අනිත් එක වෛරසයේ ආසාදනය වෙච්ච පුද්ගලයන් කොටු කර ගැනීමට නැත්තම් හුදකලා කරවීමට තමයි මේ වගේ රටක් අගුල දමනවා කියලා කියන්නේ වහනවා කියලා කියන්නේ. නමුත් අවාසනාවට වගේ ලංකාවේ පූර්ණ අගුල දැමීමක් කරලා නැහැ. පූර්ණ වසා දැමීමක් කරලා නැහැ. මේකෙන් වෙන්නේ මොකක්ද? අපේක්ෂා කරන පරිදි ආසා රෝගයේ ආසාදනය වෙච්ච පුද්ගලයන් හුදකලා කිරීමේ අපේක්ෂාව මෙයින් බිඳ වැටෙනවා. මොකද හේතුව භාගයක් අරලා භාගයක් වහලා මේ විදිහට මේ කොවිඩ් රෝගේ මර්ධනය කරන්න බෑ. අපි අඩු ගානේ ලෝකේ මේ මර්ධනය කරන්න ක්‍රියා කරන ආකාරය දිහාවත් බලන්න ඕන. බලන්න නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඒ වගේම අනිකුත් යුරෝපේ රටවල් සහ ලෝකේ අනෙක් රටවල් ක්‍රියා කරන හැටි. අපි එක පැත්තකින් කනගාටු වෙන්න ඕන. දකුණු ආසියාවේම සමහර රටවල් භූතානේ, නේපාලේ වගේ රටවලුත් අපිට ඉදිරියෙන් ගිහිල්ලා කොවිඩ් මර්ධන සටන ජයගෙන තිබෙනවා. ඉතින් මේ වසා දැමීම නම් තේරුමක් නැහැ කියලා දැන් පේන්නේ. බොහෝ දෙනා පාරේ ඉන්නේ. අනිත් එක කර්මාන්ත ශාලා ඇරලා නම්, ඒ වගේම වැඩ කරන ස්ථානවල විවෘතව තියෙනවා නම් මේකෙන් කොහොමද මේ සමාජ ගත වීම වළක්වගන්නේ? ඒ නිසා මේ විවෘත කිරීමක් කරලා තිබෙනවා. මම හිතන්නේ මේකෙන් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. අර මේ බලකිරීම අනුව ඒ කිව්වේ සමාජයේ විවිධ පාර්ශ්වයන් බලකිරීම, ඒ වගේ සමාජයේ විවිධ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් දක්වන විවිධ උපදෙස්, වෛද්‍ය උපදෙස් මේවාට යට නොවි ඉන්න බැරි තත්යකට ආණ්ඩුව පත් වුණා. ඇයි? ස්වේච්ඡාවෙන්ම බොහෝ තැන්වල ජනතාව වෙළඳසල් වහන්න පටන් ගත්තා. නගර අගුළු දාන්න පටන් ගත්තා. මේ නිසා ආණ්ඩුව හිතුවා තවදුරටත් මේ ආකාරයෙන් හිතුවක්කාර විදියට ගියොත් ආණ්ඩුවේ නීතිය හැල්ලුවට පත් වෙනවායි කියලා තමයි ඒත් එක්ක මේක වහලා දාන්න තීරණය කරේ. හැබැයි ඒ තීරණේ බාගෙට අරන් තිබෙන්නේ මේන් කොවිඩ් මර්ධනය සම්පූර්ණයෙන් සාර්ථක කරගන්න බෑ, ආසාදිතයෙන් සම්පූර්ණයෙන් හඳුනගන්න බෑ. මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙමි. මේම වැහිමෙන් රටටත් පාඩුවක් වෙනවා. අනිත් එක කොවිඩ් මර්ධනයත් නිසි ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. මේකෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන කාරණේ අපිට පේන්නේ. Breaking.lk.